අයිබෝවන් ලංකාවේ ප්‍රථම සහායකම බෞද්ධ ප්‍රවෘත්ති විකාශයෙන් ඔබ හමුවන මම උදිත් සමීර බන්නාර ප්‍රථමෙන් ප්‍රවෘත්ති සිරස්තල කාලයේ වැලි තලාවෙන් වැසී ගිය ඓතිහාසික කවුඩාකල පුතබිම යළි පිබිදෙන හැටි පාරමීදම් පිරිසිදු පානීය ජලපෙරණ පද්ධති ස්ථාපනය කිරීමේ පුණ්‍ය ව්‍යාපෘතියේ 140 වන අදියර. කෑගල්ල පුරවරයේදී මැවුණු පෙරහරක අසිරිය. දීගවාපී මහපුදබිමේදී සිදුකරෙන මහානීය පින්කමට ඔබටත් ආරාධනා කරන ජාතියේ බොදුනාලිකාව. බෞද්ධ අමාත්‍ය ජාලයත් ආරක්ෂක අමාත්‍යංශයත් ඒකාබද්ධව ක්‍රියාත්මක කරන යළිදකමූ දීගවාපී ව්‍යාපෘතිය යටතේ ගොඩනැගමින් පවතින ඓතිහාසික අම්පාර දීගවාපී මහා සෑරදුන්ගේ සෑගර්භේ ධාතුන් වහන්සේලා සහ පූජාවස්තුන් නිදන් කිරීමේ පුණ්‍ය මහෝත්සවය එළඹෙන ජුලි මස 14 වනදා සිදු කිරීමට නියමිතයි. එසේ නිදන් කිරීමට නියමිත සරමජ්ජ ධාතුන් වහන්සේලා සහ පූජාවස්තු සඳහා ඔබටත් සැදැහැති මූල්‍යමය දායකත්වය ලබා දීමේ හැකියාව පවතිනවා. ඓතිහාසික දීගවාපී සෑරදුන්ගේ ගර්භෙහි ධාතුන් වහන්සේලා සහ පූජාවස්තුන් තැන්පත් කිරීම වෙනුවෙන් ඔබටත් දායක විය හැක. ඒ වෙනුවෙන් බුද්ධ ප්‍රතිමා වහන්සේලා සහ කරඬුන් වහන්සේලා පූජා කිරීම වෙනුවෙන් ටිකට් පතක් ලබා ගනිමින් ඒවායේ භාරකාරීත්වය ලබා ගැනීමට ඔබටත් දැන් වාසනාව උදා වී ඇත. ඒ වෙනුවෙන් ටිකට් පත් ලබාගත හැකි ස්ථාන ශ්‍රී සම්බෝධි මහාවිහාරයේ කොළඹ 7 ඓතිහාසික දීගවාපී පුදබිම. මේ සසර පුරාවට ඔබට අපට ප්‍රතිසංස්කරණය කොට බුද්ධ ශාසනයට පූජා කිරීමට වාසනාව ඇති දීගවාපී සෑරදුන් වෙනුවෙන් සැදැහැ සිතින් දායක වන්නේ. එමෙන්ම එළඹෙන 14 වනදා ඓතිහාසික දීගවාපී මහා සෑරදුන්ගේ සෑගර්භේ තැන්පත් කිරීමට නියමිත කරඬුන් වහන්සේලා ප්‍රමුඛ පූජා වස්තූන් කොළඹ 7 ශ්‍රී සම්බෝධි මහා විහාරස්ථානයේ සිට දීගවාපී පුදබිම දක්වා වැඩම කරවීමේ රථ පෙරහර එළඹෙන 5 වනදා ගමන ආරම්භ කිරීමට නියමිතයි. තථාගත අමාමෑණී භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ තථාගත ශ්‍රී සත්ධර්මය ලෝපුරා සන්නිවේදනය කරන බෞද්ධයා මාධ්‍යාලයේ අපි ඔබත් සමගින් මේ මොහොතේදී සම්බන්ධ වන්නේ කොළඹ 7 ශ්‍රී සම්බෝධි මහා විහාරස්ථානයේ සිට ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය බබලවන යුගයක ඔබ මම ඉපදුනේ. ඉතින් බෞද්ධයා මාධ්‍යාලයේ ඒ වගේමයි ආරක්ෂක අමාත්‍යංශය ඒකාබද්ධව දියත් කරන යළිතකිමූ දීගවාපී පුණ්‍ය ව්‍යාපෘති ඔස්සේ යළි ප්‍රතිනිර්පාණය වන භාග්‍යවතුන් වහන්සේගේ නියධාතුන් වහන්සේලා විරාජමානව වැඩ සිටින ඓතිහාසික දිගාමඩුල් රාජධානියේ මහා පුණ්‍ය කේන්ද්‍රස්ථානයේ මහා පින්බිම තමයි දීගවාපී මහා චෛත්‍ය රාජානන් වහන්සේ ඔබ දන්නවා රට ජාතිය සම්බුද්ධ ශාසනය සුරකින්නට නිරන්තරයෙන් අප කැපවී කටයුතු කරන රණවිරුවන් ත්‍රිවිධ හමුදාවේ ආදරණීය රණවිරුවන් නිල දරුවන් අපිත් සමග එකතු වෙමින් ශ්‍රමදායකත්වය ලබා දෙන ඔබට පිටුපසින් පේනවා ඇති මනෝරමණීය ලෙසින් අත්‍යලංකාර ලෙසින් භාග්‍යවතුන් වහන්සේගේ ගුණ සිහිපත් කරමින් ඉදිකරන රන්සිවිගෙවල් ඒ වගේමයි මේ සිව්හෙලේ කොතැනක හිටියත් ඔබ දැස් විදහාගෙන බලාගෙන හිටපු ඒ පුණ්‍යවන්ත මොහොත උදා වෙන්නේ එළඹෙන ජූලි මාසයේ 5 වෙනිදා උදෑසන වෙද්දී කොළඹ 7 ශ්‍රී සම්බෝධි මහා විහාරස්ථානයෙන් ගමන් ආරම්භ කරන්නට සූදානම් භාග්‍යවතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා කරඬුන් වහන්සේලා පූජා වස්තුන් ප්‍රමුඛ කොටගත් නිල රත පෙරහරක් ආරම්භ කරන්නට අපි සූදානම්. ඒ වගේමයි මතක් කරන්නට ඕනේ කොළඹ 7 ශ්‍රී සම්බෝධි මහා විහාරස්ථානයේ
තැනින් ගමන් ආරම්භ කරනවා පස්වෙනිදා. ඉන් අනතුරුව එම රථ පෙරහර ජූලි මාස 5 වෙනිදා මැල්සිරිපුරයට ළඟා වෙන්නට සූදානම්. ඉන් අනතුරුව මැල්සිරිපුර සිට ගිරිතලේ දක්වා එළඹෙන 6 වෙනිදා ගමන් ආරම්භ කරනවා. ඉන් අනතුරුව 7 වෙනිදා ගිරිතලේ සිට මහියංගනේ දක්වා මෙම පෙරහර ගමන් ආරම්භ කරනවා. ඉන් අනතුරුව මහියංගනේ සිට දීඝවාපිය පුදුමිම දක්වා ගමන් ආරම්භ කරලා අනතුරුව මේ ගෞදුර ගෙවාගෙන ඔබේ සාදුනාදිය මැද්දී ඔබටත් පුළුවන් මලක් හරි පූජා කරන්න භාග්‍යවතුන් වහන්සේගේ උතුම් සම්බුදු ගුණ සිහිපත් කරමින් අපි ඔබට ආරාධනා කරනවා මේ මහා සාරාණීය පින්කමට ඔබත් සාදුනාදෙන් හෝ එක්කස් වෙන්න. ඒ වගේමයි සුපින්නතුනි ලැබූ දුර්ලභ මනුෂ්‍ය ජීවිතය මහා පිනකින් මහා කුසලයකින් පුරවාලන මේ මහා පිනකට රණවිරුවන් ඒ වගේම සදහැවතුන් සියලු දෙනාම යහුසුලුව ක්‍රියාත්මක වෙන මොහොතක ඉදිරියේදීත් අපි සූදානම් ඔබට මේ සජීවී විස්තර ඔබගේ දෙසවනට ඔබගේ සවන්පත් අතරට එකතු කරන්නට. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වෙන්න කියලා. මම චානක සඳීප සුසන්දේශ ප්‍රවෘත්ති විකාශය වෙනුවෙන්. රජු දෙයට දුන් ගායයි සිවනුව ලත් ගිතලේ සුවිසල් බවින් යුතු මං කැලණි ඉඳලා ආවේ කැලණි වරාගුණ ඉඳලා මට හරි සතුටුයි පුතේ මේ වගේ දෙයකට එන්න ලැබීම ගැන මේ වගේ එකකට සහභාගී වෙලා මේ වගේ පූජාවක් කරන්න ලැබීම ගැන මම සතුටුයි මං මේ ප්‍රාප්තියෙන් ගොඩක් දවස් ඉඳලා අද ආවේ මේ වගේ දීඝවාපි වගේ චෛත්‍යයකට ඇඳ පුදා ගන්න ලැබීමත් මේ වගේ දන්වත්ව දෙන් කිරීමට ලැබීමත් මහා භාග්‍යයක් ලොකු පින්කමක් මේ පින්කම සහභාගී කරපු පින්කම සම්නිධානය කරපු සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබිලා දීර්ඝායුෂ ලැබෙන්න ඕන නිවන් සුවපත් ලැබෙන්න ඕන මේ කරන පින්කවල යමර හේතු වෙනවා මේ අපි ආවේ කැලණියේ ඉඳලා අපි මේ පොයට සමාදන්ගෙන එනවා මේ ඉතින් අපි හරි සතුටුයි අපි දීඝවාපි හදන කාලෙත් ගියා ඉතින් හරිම සතුටුයි ඉතින් මේ මහත්යල මේ කොච්චර කැපවීමකින්ද මේ දේ කරන්නේ අපිට හරිම සතුටුයි අපිට අගට අමා මේනි බුදු පියාණන් හන්දගේ දාතුන් හන්සලා නිදා සිංගල හදපු දීඝවාපි චෛත්‍ය රාජාණන් වහන්සේට මේ ඉතින් අපිට හරිම ආසයි මේ අර ගරා වැටිච්ච දේ දැන් නැවත ප්‍රතිසංස්කරලා තියෙනවා මහජනයට වඳින්න. ඉතින් අපේ බෞද්ධ නාලිකාවෙන් තමයි ඒ ආරම්භ කළා මේ තරමට තත්ත්වයට ගෙනාවේ. ඉතින් ඒ අය හදපු මහතුරුන්ටත් අපේ හාමුදුරුවන්ටත් ගොඩක්ම පිං. චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වේවා. මේ භවයේදීම අවබෝධ වෙන්න ඕන මේ කරපු සත්කාරෙට. තරින්ට නිදංගා වේ. ඉතින් හරි සන්තෝෂයි මෙහෙම දෙයකට සහභාගී වෙන්න ලැබීම ගැන සන්තෝෂය වෙනවා. අපිට හරි සන්තෝෂයි ගැන මේ වගේ දෙයකට සම්බන්ධ වෙන්න ගැන. ඉතින් මේ වගේ පින්කමකට සම්බන්ධ වෙනවා කියන්නේ හරිම උතුම් දෙයක් කියලා මම අදහස් කරනවා. මම පින් දෙනවා දරණාගමල කුසල ධම්ම හාමුදුරන් වහන්සේට මේ වගේ ආයතනයක් ඇති කරලා මුළු ලෝකෙටම ධර්මය බෙදා දීලා බොහොම සතුටු වෙනවා. දීඝවා පී සරතුන් වන්දනා මේ දිනවල ප්‍රතිසංස්කරණය කෙරෙන ඓතිහාසික පොළොන්නරුව කවුඩාගල ආරණ්‍ය සේනාසනයේ පිහිටි ඉපැරණි චෛත්‍ය රාජනන් වහන්සේගේ සෑගර්භයේ නිදන් වස්තු තැන්පත් කිරීමේ පුණ්‍ය මහෝත්සවය ඉකුද්දා පැවැත්වුණා. ඒ ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ ධර්මරක්ෂිත පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය ත්‍රිකුණාමලේ ආනන්ද මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් භාග්‍යවතුන් වහන්සේගේ සහ රහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා ප්‍රදර්ශනයක්ද මෙම ඓතිහාසික කවුඩාගල ආරණ්‍ය සේනාසනයේ සෑරදුන්ගේ ගර්භ නිදානෝත්සවයට පූර්වගාමීව පැවැත්වුණා. පැමිණ සිටි සුවහසක් සදහැවතුන්ගේ සාදුනාද්‍ය මැද්දේ ඉමහත් ගෞරවයෙන් යුතුව ධාතුන් වහන්සේලා සෑගර්භයේ වෙත වැඩම කරවනු ලැබුවේ ඉන් අනුතුරුවයි.
ධාතුන් වහන්සේලා ප්‍රමුඛ පූජාවස්තුන් ඓතිහාසික කවුඩාකල චෛත්‍ය රාජානන් වහන්සේගේ සෑගර්භයේ තැන්පත් කිරීම සිදු කෙරුණේ ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ ධර්මරක්ෂිත පාර්ශ්වයේ මහානායක අතිපූජනීය ත්‍රිකුණාමලේ ආනන්ද මහානායක ස්වාමීන් වහන්සේගේ පුණ්‍යවන්ත සුරතින්. ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේ ඉදිකළ බවට සැලකෙන බෞද්ධාගමික හා පුරාවිද්‍යාත්මක වටිනාකම් රැසකින් යුත් මෙම චෛත්‍ය රාජානන් වහන්සේගේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කෙරෙන්නේ ඓතිහාසික කවුඩාගල ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍යපාද දේවගල පඤ්ඤාසීහ ස්වාමින් වහන්සේගේ අනුශාසනය මතයි. උතුරුමැද පළාත් ප්‍රධාන අධිකරණ සංඝනායක ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති දිඹුලාගල රාහුලාලංකාර නායක ස්වාමින්වන් වහන්සේ ප්‍රමුඛ ත්‍රිනිකායික ගරුතර මහා සංඝරත්නය මෙන්ම පුණ්‍යකාමී සදැහැවතුන් විශාල පිරිසක් මෙම ධාතු නිදානෝත්සවයේ සමගින් එක්ව සිටියා. කෑගල්ල ශ්‍රී මහින්දෝදේ මහපිරිවෙන මගින් වාර්ෂිකව සංවිධාන කරනු ලබන මිහිඳු මහා පොසොන් පෙරහර පසුගියදා උත්කර්ෂවත් අයුරින් කෑගල්ල නගරය පුරා වීදි සංචාරය කළා. පෙරහර මෙවර සංවිධාන කර තිබුණේ 83 වන වරටයි. කෑගල්ල නගරයේ පුරා වීදි සංචාරය කළ මෙම පෙරහරේ සදාතුක කනඩුන් වහන්සේ වැඩම කරවීම සිදු කළේ මහනුවර ශ්‍රී දළදා මාලිකාවේ ඇත් පන්තියේ වාසනා හස්තිරාජයා විසින්. සම්බුදු දහම ලංකාදීපයට දායාද කළ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ප්‍රතිමා වහන්සේ නමක්ද පූජෝපහාර මැදියේ වැඩම කරවනු ලැබුවා. ලාංකීය බොදු සංස්කෘතියේ අභිමානීය විදහා දක්වනු මෙම අලංකාරවත් පෙරහර සංවිධානය කර තිබුණේ කෑගල්ල වැවලදෙණිය ශ්‍රී මහින්දෝදේ මහපිරිවෙන් විහාරාධිපති පහත බුලත්ගම කෝරළතුණ ඇතුළු සතර කෝරළ මහදිසාවේ ප්‍රධාන සංඝනායක හේමාතගම ශ්‍රී සිද්ධාර්ථ නායක ස්වාමින්වන් වහන්සේගේ පුණ්‍යවන්ත අනුශාසනය මතයි. ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයින් රාජ්‍ය නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් මෙම පෙරහර නැරඹීම සඳහා පැමිණ සිටියා. සීදුව සිරි සුගතාරාම දහම් පාසල මගින් වාර්ෂිකව සංවිධාන කරන පොසොන් බැතිගේ සරණිය ඉකුත් දිනක එම විහාරස්ථානයේදී පැවැත්වුණා. එපොතත් සමගින් දැන් රටවටා පුවත්. උඩරට අමරපුර සාමග්‍රී සංඝ සභාවේ ගරු ලේකකාධිකාරී සීදුව සිරි සුගතාරාම විහාරාධිකාරී පූජ්‍යපාද මඩුගස්තලාවේ විමල බුද්ධි නායක ස්වාමින්වන් වහන්සේගේ අනුශාසනය මතයි මෙම සදැහැගී සරණිය සංවිධානය කර තිබුණේ. බුද්ධාලම්බන ප්‍රීතිය වඩවන බොදුගීත සමුච්චයකින් අලංකාරවත් වී තිබූ මෙම සදැහැගී සරණිය සමගින් පූජ්‍යපාද මාදුළුපිටියේ ගුණරතන ස්වාමින් වහන්සේ ප්‍රමුඛ දහම් පාසල් ගුරුබවතුන් දෙමාපියන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. Mm.
මේ අතර මහනුවර ප්‍රදේශයේ ජනතාවගේ හිතසුව පිණිස ඉමහත් ලෝක ශාසනික මෙහෙවරක් සිදු කරන මඩවල ශ්‍රී ජිනමංගලාරාම ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති පූජ්‍යපාද ලියන්විල ශාසනරත්න ස්වාමින් වහන්සේගේ පුණ්‍යවන්ත ජන්මදිනය වෙනුවෙන් ජනසත්කාරක වැඩසටහනක් සංවිධානය කර තිබුණා. මෙහිදී ආර්ථික දුෂ්කරතාවලින් පීඩාවට පත් ප්‍රදේශවාසී ජනතාව වෙත ප්‍රණීත දිවා ආහාර වේලක්ද පිරිනැමුවා. බෞද්ධ අමාත්‍යාලය මගින් දියත් කරන පිරිසුදු පානීය ජලපෙරණ පද්ධති ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතියේ 140 වනාදියර ඉකුත් දිනක ක්‍රියාත්මක කළා. ඒ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහවිලච්චේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ්වේ ඉහළ දංගස්සව ග්‍රාමයේදී. සද්ගුණවත් මනුෂ්‍යත්වයට පිදෙන උත්තම වූ වන්දනාව පාරමී දම් ජලපෙරණ පද්ධති ස්ථාපනය කිරීම බෞද්ධ අමාත්‍යාලයේ මඟ පෙන්වීම යටතේ අනුරාධපුර ප්‍රගති සේවා පදනමේ සම්බන්ධීකරණයෙන් නිල්දිය දහර ජල කළමනාකරණ ආයතනයේ තාක්ෂණික සහය ඇතිව අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි ඉහළ දංගස්සව ග්‍රාමයේදී ඉකුද්දා ක්‍රියාවට නැංගුණා. ඒ ග්‍රීන්ලන්ඩ් මාවත නැදිමාල දෙහිවල ලිපිනයේ පදිංචි ලලනා කුමුදුනී සිල්වා මහත්මිය සහ පවුලේ පිරිස, මහරගම පදිංචි ලතිකා රණසිංහ මෙනවිය, දෙහිවල පදිංචි චිත්‍රා මානවඩුගේ මහත්මිය සහ පවුලේ පිරිසගේ දායකත්වය ඇතිව පින්කම ක්‍රියාත්මක කෙරුණා. මේ උතුම් ගම්පියසට අපි වගේම අසරණ සරණ සත්වයා වෙනුවෙන් මේ උතුම් පැන් පොදක් ජලමිඳක් ලබා දෙන්නට කටයුතු සිදු කරන දෙහිවල පදිංචිව කටයුතු කරන විජේසිරි හෙට්ටිආරච්චි මහත්මයා, ලලනා කුමුදුනී ද සිල්වා මහත්මිය ප්‍රදාන සත්පුරුෂ දරුවන් ධර්මනුබුරන් හිතයිසේ සාදෝන් හැම දෙනාම, එවගේම මහරගම් පදිංචි ලතිකා රණසිංහ මිනවිය, එවගේම චිත්‍රා මනවඩුගේ මහත්මිය ඇතුළු හිතයිසේ සාදෝන් හැම දෙනාම, නන් අයුරින් උදාපකාර කරපු පින්වන්ත සාදෝන් හැම දෙනාම බොදු සිතෙන් බොදු වතාවත සිද්ධ කරන්නටයි මේ බලාපොරොත්තුව. දරුණු වකුගඩු රෝගයෙන් පෙළෙන අප පානීය ජලය නිසිහැටි අපට පරිභෝජනය කරන්නට නොලැබෙන ඉතාමත් දුෂ්කර ගම්මානයක් තමයි මේ ඉහළ දංගස්සව කියන ගම්මානය. ඉතින් මෙවැනි ගම්මානයක් තෝරගෙන මෙවැනි දුෂ්කර විදියට ජීවත් වෙන මේ ජල පිපාසයෙන් පීඩා විඳින ජනතාවට අද මං හිතන්නේ අමතක නොවන දිනයක්. අද මේ ගම්මානයට ඉතාමත්ම වාසනාවන්ත පින්වන්ත දවසක් අපිට පිරිසිදු පානීය ජල පද්ධතියක් ලබා දීමට පුළුවන් වීම ගැන. ඒ පාරමීදම් වැඩසටහන යටතේ බෞද්ධ ආනාලිකා විසින් කරන 140 වෙනි ජල පෙරණ යන්ත්‍ර පද්ධතිය. ඉතින් අපි දන්නවා අද සියලුම මේ ගම්වාසීන් පිරිසිදු පානීය ජලයේ තියෙන වටිනාකම ප්‍රායෝගිකවම අපි දන්නවා. මොකද අපි දන්නවා අපේ අසල්වැසියන් ගේ මේ භයානක වකුගඩු රෝගයට ඉතාම ප්‍රබල සාධකයක් වෙලා තියෙන්නේ මේ අපි බොන වතුර විශේෂයෙන්ම. ඉතින් ඒක විද්‍යාත්මකවත් අද අපිට සොයාගෙන තියෙන පද්දයක්. ඇත්තටම මෙම කාර්යයට මුල් තැනක් දීමට මම සිතුවේ බෞද්ධ නාලිකාවම බලලා. ඒක මට ලොකුම සතුටක්. ඒ මහත්මයාගේ කතාවේදී ඇත්තටම බෞද්ධ නාලිකාවෙන් අපිට ගත යුතු විශාල දේවල් තියෙනවා. ඒ නිසා මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා. බෞද්ධ නාලිකාවේ මේ ජලපෙරණ යන්ත්‍ර පූජා කිරීම මේවා එක දැකලා මං හිතුවා අනේ මටත් මෙහෙම දෙයක් කරන්න තියෙනවා නම් කියලා. ඒ අදහස මගේ හිතට ආවා. ඒත් මට එච්චර සල්ලි ප්‍රමාණයක් නැහැ. විශාල ධනයක් වැය වෙනවා. මං මගේ හිතවත් අයට කිව්වා, නිතරම මට උදව් කරන අයට කිව්වා මගේ මෙහෙම අදහසක් තියෙනවා, පුළුවන් නම් උපකාරයක් කරන්න කියලා. ඒ සියලු දෙනාත් මාත් එක්ක එකතු වුණා.
මෙහිදී අවසානයේ ප්‍රදේශවාසීන් උදෙසා වේලී ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමක්ද සිදු කෙරුණු අතර බෞද්ධ ආමාත්‍ය ජාලයේ අධ්‍යක්ෂ ජෙනරාල් සම්මානිත මහාචාර්ය රෝහණ ගරුතර මහතාගේ සහ එම මහත්මියගේ පුද්ගලික මුදලින් ප්‍රදේශයේ දරුවන් උදෙසා පොත් පරිත්‍යාග කිරීමක්ද මෙහිදී සිදු වුණා. පින් කැමති ඔබටත් පානීය ජල පොදක් නොමැතිව දුක් විඳින අපේම මිනිසුන්ට සරණක් වීමට දැන් අප සමගින් එක්වීමේ හැකියාව පවතිනවා. ඒත් සමගින් අදට නියමිත සුසන්දේශය ප්‍රවෘත්ති විකාශය මෙතකින් නිමාවට පත්වනවා. අප යළිත් හෙට හමුවෙමු. එතෙක් ඔබ සැමට සුභ රාත්‍රියක්. සම්මා සම්බුදු සරණයි.